අද 2022 වසරේ වෙසක් මස 15ක පෝය දවස. ඉතින් ගොඩාක් බෞද්ධයෝ වෙසෙන ලංකාවේ මේ දර්ශනවාදය ගැන කතා කරන්න තියෙන දවස්වලින් හොඳම දවසක් තමයි අද දවස. ඉතින් මම අද හිතුවා මේ දර්ශනවාදය සම්බන්ධයෙන් ජීවිතයේ දර්ශනවාදය කියන අපේ මාතෘකා පෙළ යටතේ ලස්සන මාතෘකාවක් අරගෙන ඉන්න. ඒක තමයි බුද්ධිමත් බව කියන්නේ මොකක්ද කියන සංකල්පය. දර්ශනවාදයේ ඇසුරින් අරගෙන ඉන්න. මොනවද මම මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන මොකක්ද මේ බුද්ධිමත් බව කියලා කියන්නේ කියන කාරණාව කතා කරනවා. ඒක පැහැදිලි කරලා දෙනවා මූලික සංකල්පය. ඊට පස්සේ මම පැහැදිලි කරනවා විවිධ දර්ශනවාදයන් ඇසුරින් සහ විවිධ මානවවාදී මානව විද්‍යාත්මක කාරණා ඇසුරින් මේ බුද්ධිමත් බව ගොඩනැගෙන්නේ මොන කරුණු මතද කියන කාරණා මේ ලෝකේ ගවේෂණය කරලා තියෙන ආකාරය ගැන. ඒ වගේම මම පැහැදිලි කරනවා කෙනෙක් බුද්ධිමත් වීම සඳහා ඒ පුද්ගලයා විසින් කරන්න ඕන දේවල් ගැන හරි ලස්සන පැහැදිලි විග්‍රහයක් තියෙන අවස්ථාවක් මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම හිටපු වෘත්තීය විද්‍යාඥයෙක්. ඒ වගේම දැන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව, දර්ශනවාදය, ඊට පස්සේ මේ ළඟදී ඉඳලා මට තේරිච්ච දෙයක් තමයි විශේෂයෙන්ම මේ දේශපාලන විද්‍යාව සහ ආර්ථිකය පිළිබඳ අපේ තියෙන මූලික සංකල්පවල අඩුවක් අපේ සමාජය තුළ තියෙන. ඉතින් මම උත්සාහ කරනවා මේ මූලික සංකල්ප ඉදිරිපත් කිරීම සඳහා. මම හිතනවා රටක් විදියට ඉස්සරහට යන්න ඒක අතිශය වැදගත් වේවි කියලා. මුලින්ම අපි කතා කරමු මේ බුද්ධිමතා කියලා කියන්නේ කවුද, කොහොමද මේ පුද්ගලයාම අඳුරගන්නේ කියන කාරණාව. මේක අතිශය වැදගත්. මොකද මේ අපේ සමාජයේ ගත්තාම සෞරදීනේ මේ බුද්ධිමතා කියන කෙනාව හරි අමාරුයි තීරුම් ගන්න. මොකද විවිධ එක හා සමාන මතවාදයන් ගොඩක් තියෙනවා. උගත, වියත, ඉගෙනගත්තු මිනිහා, ඊට පස්සේ බුද්ධිමතා, ප්‍රඥාවන්තයා, ඊට පස්සේ වැඩකාරයා, දක්ෂය, ඒ වගේ ගොඩාක් වචන තියෙනවා. දැන් මේ සියලු වචන අතරේ සෞරදීනේ මේ බුද්ධිමතා කියන්නේ කවුද කියන එක සමහරලාට අපිට තේරෙන්නේ නැහැ. අපි බුද්ධිමතා කියලා සමහරලාට වෙන විවිධ බුද්ධිමත් නොවන අය තේරුම් ගන්නවා. ඒ අපි බලන කෝණේ අනුව. ඒක හරි ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපේ ජීවිතේ අපි ගෙන යාම සඳහා. සෞරදීනේ ලෝකයේ තියෙන ප්‍රධානම මතවාදය තමයි අපිට පුළුවන් මේ ලෝකයේ මේ අපි අඳුරගත්තු මේ විවිධ මේ උගතා, බුද්ධිමතා වගේ වචන වලින් අපි විවිධ හඳුනා ගන්න මේ කොටස අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සෞරදීනේ මේ ලෝකේ ඉන්නවා මේ ලෝකයේ විවිධ දේවල් වල ක්‍රියාකාරීත්වය ගැන දැනගත්තු කොටස. මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය, ලෝකයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ භෞතිකයේ වෙන්න පුළුවන්, සමාජීය ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්, ආර්ථික ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්, ගණිතයේ වෙන්න පුළුවන්, දේශපාලන, මේ වගේ විවිධ සංකල්ප පිළිබඳ දැනුමක් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහළ දැනුමක් තියෙන අය. අන්න ඒ වගේ අයට අපි කියනවා උගතුන් කියලා. ඒගොල්ලෝ උගත්. ඒගොල්ලෝ මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය ගැන, ඒ සිදුවීම් සිදුවෙන හැට ගැන, සංකල්ප ගැන සාමාන්‍ය මිනිසුන්ට වඩා දැනුමක් තියෙනවා. අංක එක අතිශය වැදගත්. එතකොට අපි කියන උගත, වියත, ඊට පස්සේ දක්ෂය, මේ ඊට පස්සේ මේ ඔය වගේ වැඩකාරය, වැඩ්ඩා, ඔය වගේ කට්ටිය අපිට ඒ කොටසට දාන්න පුළුවන්. සෞරදීනේ මේ ලෝකයේ තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මේ ලෝකයේ සමග ඒගොල්ලන්ගේ ගනුදෙනුව ධනාත්මක මට්ටමක තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෝකයේ සමග ගනුදෙනු කරන ස්වභාවයේ පිළිබඳ ධනාත්මක ස්වරූපයක් තියෙනවා. අන්න ඒ අයට අපි කියනවා බුද්ධිමතුන් කියලා. තේරෙනවා නේද? බුද්ධිමතා, ප්‍රඥාවන්තය, ඔය වගේ වර්ණගින්නේ අන්න ඒ කොටස. එහෙනම් පැහැදිලිව තේරුම් ගන්න ලෝකයේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රාමාණික දැනුමක් සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි කොටසක් ඉන්නවා. උගතුන් ලිදීට අපි ඒගොල්ලන් හඳුන්වනවා. ලෝකයේ සමග කරන ගනුදෙනුව ධනාත්මක ස්වරූපයකින් පවත්වන කොටසක් ඉන්නවා. ඒ අයට අපි කියනවා ප්‍රඥාවන්තයන්, බුද්ධිමතුන්, ශ්‍රේෂ්ඨයන් කියලා ඒ වගේ වර්ණගීමක් තියෙනවා. එතකොට මේ ප්‍රඥාවන්තයෝ, සමහර ප්‍රඥාවන්තයෝ හොඳ උගත්. නමුත් සියලුම උගතුන් ප්‍රඥාවන්තයන් හෝ බුද්ධිමතුන් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මුලින්ම බුද්ධිමත්කම ගැන
තේරුම් ගන්න ඕනේ කාරණාව. මේ වීඩියෝ එකේ සියලුම දේවල් අමතක කරලා දාන්න. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඔබ මේ වීඩියෝ එකේ හරය ගත්තා කියලා තේරුම් ගන්න පුළුවන් අපිට. ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ බුද්ධිමත් භාවය කියන කාරණාව මොන කරුණ මත පදනම්ව තියෙන්නේ කියන දේ. මේක හරි වැදගත් අපි තේරුම් ගන්න. මේ පිළිබඳ මූලිකම බටහිර දර්ශනවේදී අදහස ඉදිරිපත් කරේ සොක්‍රටිස් කියන දර්ශනවේදියා. මේ දාර්ශනිකයා කියපු දෙයක් තමයි එතුමා දැක්ක මේ ලෝකේ ප්‍රධාන මේ කාණ්ඩ පහක පැවැත්ම. අජීවී ද්‍රව්‍යවල පැවැත්ම. දැන් අපි ගත්තොත් මේ ගල් ඊට පස්සේ හුළඟ ජලවේ වගේ. ඊට පස්සේ ගස්වල පැවැත්මක් තියෙනවා, සත්තුන්ගේ පැවැත්මක් තියෙනවා, මිනිසුන්ගේ පැවැත්මක් තියෙනවා, දෙවිවරුන්ගේ පැවැත්මක් තියෙනවා කියලා එතුමා දැක්ක. ඉතින් මේක එතුමාට අනුව ඒ වගේ කාණ්ඩ පහක පැවැත්මක් දකින්නවා කියලා කිව්වා. එතුමා දැකපු දෙයක් තමයි මේ අජීවී කියන කොටස් වලට තමුන්ගේ ස්වභාවය වෙනස් වෙන්න බෑ. තනි ඉරක් ඇඳා වගේ ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලෝ ඉන්න විදියටම තමයි ඒගොල්ලන්ට ඉන්න වෙන්නේ. හැබැයි ගස් කියන අය ඊට වඩා වෙනස්. මොකද ගස්වලට තියෙන ජීවය කියලා දෙයක්, ජීවත් වීමට හැකියාව. ඒ කියන්නේ පුංචි ඇටයකින් පටන් අරගෙන ඉරු එළිය හොයාගෙන වැඩිලා ගහක් මහ රූස්ස ගහක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් ගහක් සඳහා මේ ස්වභාව ධර්මයේ තුල යම්කිසි පරාසයක් ගොඩනැගිලා තියෙනවා. මූලික මට්ටමක් තියෙනවා, ගහකට යන්න පුළුවන් ඉහළම මට්ටමක් තියෙනවා. හැබැයි කවදාවත් ගහකට හිතන්න බෑ. අපි දැන් දන්න තරම. එහෙනම් යම් කිසි මේ සීමාවක් මතයි මේ කාරණාව තියෙන්නේ. මේ කියපු සීමාව මීට වඩා පොඩ්ඩක් පළල් වෙනවා සත්තුන් ගැන කතා කරනකොට. මොකද සත්තුන්ට තියෙන සහජය කියලා දෙයක්. සත්තුන්ට විවිධ ඉමෝෂන්ස් තියෙනවා. එහෙම නැත්නම් හැඟීම් තියෙනවා. ඒගොල්ලන්ට ආදරය කරන්න පුළුවන්. ඒගොල්ලෝ බය දැනෙනවා. ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ අර හන් කරනකොට වගේ දඩයම් කරනකොට ඒගොල්ලන්ගේ අදාළ ඉන්ස්ටින්ක්ස් තියෙනවා. මේක නිසා සත්තුන්ට මේ ගස්වලට වඩා ඉහළ පරාසයකට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය දක්වන්න පුළුවන්. හැබැයි සතුනුත් මේ උඩ සහ ඒගොල්ලන්ගේ පරාසය ටිකක් ලොකු වුණාට මේ ඉහළ සහ පහළ කියන මේ සීමා දෙකට නතු වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට හැකියාවක් නැහැ තමුන් විසින් හිතන්න. ඒ කියන්නේ කවදාවත් ඉබ්බෙක්ට පියාඹන්න බෑ. අර කොක්කු දෙන්නෙක් අරගෙන පියාඹගෙන ගියොත් මිස ඉබ්බෙක්ට පියාඹන්න බෑ. එතකොට ඒගොල්ලන්ගේ සීමාව ටිකක් පළයි. හැබැයි ඔහු දැකපු දෙයක් තමයි දෙවිවරු සහ මිනිසුන්ට මේ ස්වභාව ධර්මයේ තුලින් සීමාවක් පනවල නැහැ. මිනිහට විශේෂයෙන් මිනිහට තියෙන්නේ එක ඉරක් විතරයි. මේ මිනිසයක් මේ ලෝකයට පහළ වෙනව බිලිඳෙක් විදියට. ඉන් පස්සේ ඔහුගේ සීමාව හොයාගන්න එක ඔහුගේ වැඩ. මොකද මිනිසයාට අර කිසිම කාණ්ඩයකට නැති හැකියාවක් තියෙනවා, පරිකල්පන හැකියාව කියලා, රීසනින් කියලා එතුමා එක දැක්. එතන මිනිසෙක්ට විතරයි ශේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. සතෙක්ට ශේෂ්ඨ වෙන්න බෑ. ඒ වගේම මේකේ පුංචි භයානක පැත්තකුත් තියෙනවා. සතෙක්ට පුළුවන් රුදුරු වෙන්න. කියන්නේ දරුණු වෙන්න පුළුවන්. නමුත් සතෙක්ට කුරිරු වෙන්න බෑ. මිනිස්සෙට කුරිරු වෙන්න පුළුවන්. තේරුණා නේද? එතකොට මිනිස්සයාට තියෙන තනි ඉරක් ඉහළ හෝ පහළ යෑම ඒ මිනිස්සයාට අයිති කාර්යභාරය. දෙවියන්ටත් එලෙසමයි. දෙවියන්ට කිසිම ලයින් එකක් නැහැ කියලා කියනවා. සම්පූර්ණ ඒ මුළු අවකාශයේම දෙවිවරුන්ට හැසිරෙන්න හැකියාව තියෙනවා කියන කාරණාව තියෙනවා. අපි කතා කරන්නේ මිනිස්සුය ගැන, දෙවිවරු ගැන නෙමෙයි. මේ අනුව සොක්‍රටිස් පඬිතුමා කියපු දෙයක් තමයි කෙනෙක්ගේ බුද්ධිමත් බව කියන කාරණාව තීරණය වෙන්නේ එහෙනම් ඒ පුද්ගලයා තමගේ පරිකල්පනය කොච්චර හසුරුණාද කියන කාරණාව. ඔහු දැක්ක පරිකල්පනය හසුරවන්න පුළුවන් ප්‍රධාන විදි දෙකකට. මේ බාහිරයේ පිළිබඳ ගවේෂණය සඳහා මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන පිළිබඳ. ගහවැල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේ වතුර ගලාගෙන යන්නේ කොහොමද, මේ බාහිරයේ ක්‍රියාකාරීත්වය, ඉර වැඩ කරන්නේ කොහොමද, තරු කොහොමද දකින්, ඔය වගේ මේ බාහිරයේ පිළිබඳ ක්‍රියාකාරීත්වය. අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය, තමුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, තරහ කියන්නේ මොකක්ද, ඒ ක්‍රියාකාරීත්වය කෙලෙසද, ත්‍යාගශීලී බව කියන්නේ මොකක්ද, ආදරය කියන්නේ කොහොමද, ඒ ක්‍රියාකාරීත්වය කෙලෙසද, ඒක කොහොමද වැඩි වර්ධනය කරන්නේ, අන්න ඒ පිළිබඳ ගවේෂණය. මේ කාරණා දෙකේ එකතුවකින් සමන්විත වෙච්ච පුද්ගලයා බුද්ධිමතා විදියට එතුමා දැක්ක එතුමාගේ දර්ශනවාදය තුල. මේ බුද්ධිමත් භාවයේ පිළිබඳ පරීක්ෂණය හැබැයි සොක්‍රටිස් තුමාගේ නතර වුණේ නැහැ. ඒක දිගින් දිගටම මේ ක්‍රියාත්මක වුණා.
දැන් ඇත්තම ලෝකයේ මේ වෙනකොට තියෙනවා ඇත්තම මේ බුද්ධිමත් භාවය පිළිබඳ මොකද්ද බුද්ධිමත් බව කියන්නේ කියන කාරණාව ගවේෂණය කිරීම සඳහා වෙනම ක්ෂේත්‍රයක් අපි කියනවා wisdom research කියලා. මේ wisdom research යද්දි විශේෂයෙන්ම මේ මානව විද්‍යාඥයනුත් ඒ වගේම මේ දර්ශනවේදීනුත් බහුල වශයෙන් මේක කටයුතු කරනවා. ඒගොල්ලෝ විවිධ මේ සොයා බැනීම් ක්‍රියාකාරකම් විවිධ theories ගොඩනැගීම කරනවා. මම මේකේ ප්‍රධානම තීරය එක ඔයගොල්ලන්ට මතු කරලා ඉදිරිපත් කරන්නම් මේ කාරණාව යටතේ. ලෝකයේ දැනට බොහෝ දෙනෙක් පිළිගන්න බුද්ධිමත් භාවයේ මෙලසයි කියන කාරණාව ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන්න තීරයකට අපි කියනවා 3 dimensional wisdom scale කියලා. ඒ කියන්නේ ත්‍රිමාන බුද්ධිමත් බව පිළිබඳ ත්‍රිමාන වූ නිර්ණායකය. එහෙම නැත්නම් මේ ස්කේල් එකක් කියලා කියන්නේ දර්ශකය කියන අදහස. එතකොට මොකක්ද 3 dimensional wisdom scale කියලා කියන්නේ? ඉතාම සරල දෙයක්. මෙහිදී කියන්නේ යම්කිසි පුද්ගලයෙක් බුද්ධිමත් කියලා තේරුම් ගන්න. ඒ පුද්ගලයා බුද්ධිමත් වීම සඳහා ඒ පුද්ගලයා තුළ ප්‍රධාන මානයන් තුනක ගුණධර්ම වර්ධනය වෙන්න ඕනි කියලා. පළවෙනි මානයට කියනවා cognitive dimension. මම මේ එකින් එකට කියලා දෙන්නම්. cognitive කියලා කියන්නේ සබුද්ධිකත්වය කියන කාරණා. සබුද්ධිකත්වයේ වර්ධනය වෙන්න ඕනි කියලා කියනවා. දෙවෙනි ඩයිමෙන්ෂන් එක තමයි රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් කියන එක. තුන්වෙනි කාරණාවට අපි කියන කම්පැෂනේට් ඩයිමෙන්ෂන්. මෙන්න මේ මානයන් තුනේ ඒගාගේ හැකියාවන් වර්ධනය වෙන්න ඕනි කියලා. මොකක්ද මේ කොග්නිටිව් ඩයිමෙන්ෂන් කියලා කියන්නේ? කෙනෙක් බුද්ධිමත් වෙන්නේ මේක අතිශය වැදගත්. කොග්නිටිව් ඩයිමෙන්ෂන් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සිද්ධ වෙන සිද්ධීන් මේ පුද්ගලයන් දෙන්නෙක් අතර හෝ වේවා සමාජ කණ්ඩායමක් අතර හෝ වේවා නැත්නම් මේ ලෝකේ පරිසර ප්‍රශ්නයක් හෝ වේවා භෞතිකයේ හෝ අද මේ ඕනෑම දෙයක් ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීමට පුද්ගලයාට තියෙන හැකියාව තේරුණා නේද? එතකොට මේකට තමයි cognitive dimension කියලා කියන්නේ. අන්න මෙතනින් තමයි අර උගත්කම කියන දේ මිනිස්සුන්ට බුද්ධිමත් වෙන්න හේතුවාදක වෙන්නේ. cognitive dimension එකේ වර්ධනය සඳහා ප්‍රධාන කාරණා තුනක් අවශ්‍ය කියලා කියනවා. මුලින්ම ඒ විෂය පිළිබඳ මේ ලෝකයේ තියෙන සියලුම දෙයක් පිළිබඳ හැමදේම ගැන යම්කිසි පුද්ගලයෙකුට සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ. යම් ඉතාම උත්‍ෘෂ්ඨ මට්ටමේ දැනීමක් ඕනේ නැහැ. සියල්ල ගැනම යම්කිසි ආකාරයේ දැනීමක් තියෙන්න ඕනේ. අංක 1. අංක 2 ඒ පුද්ගලයාට අවංක වුමනාවක් තියන්න ඕනේ ලෙස දකින්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න. මොකද පාට කණ්ණාඩියක් දැකලා මොන දැනුම තිබුණත් වැඩක් නැහැ. පාට කණ්ණාඩියකින් යමක් දිහා බලනවා. දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව තමයි උත්සාහයක් තියෙන්න ඕනේ. උත්සාහයක් තියෙන්න ඕනේ සෑම විටම දක්ෂභාවයක් තියෙන්න ඕනේ. ඒ දැනුම භාවිතා කරලා දැනුම හසුරුවලා ඒ සිද්ධීන් දිහා දකින්න. ඒතර කාරණා තුනක් තමයි වැදගත් වෙන්නේ අපි කියන cognitive dimension එකේ වර්ධනය සඳහා. මේ cognitive dimension ඇත්ත ඇතිසැටියට සිද්ධීන් දිහා බලනකොට එයාගේ වර්ධනය වෙනවා කියලා කියනවා reflection reflective dimension. මොකද්ද reflective? reflection කියලා කියන්නේ ප්‍රතිබිම්බය කියන අදහස. අපි කණ්ණාඩියක් ළඟට ගියාම අපේ මූණ අපේම මේ රූපේ අපිට තුන්වෙනි කෙනෙක් විදිහට පේනවනේ. නේ අපි ගැනම අපිවම අපිට දකින්න පුළුවන් දෙවැන්නෙක් විදිහට. ඔබ සහ ඔබ හිතන අය ගැන වෙනසක්. ඔබ දිහා ඔබට බැලීමේ හැකියාවක් තියෙනවා. රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන්. ඒ කියන්නේ තමුන් හිතන පතන දේවල්. ඒ වගේම අනිත් අය හිතන පතන දේවල්. යම්කිසි සිද්ධියක් ගැන තමුන් හිතන පතන හැටි අනිත් අය හිතන පතන හැටි ගැන එයාට තීරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා මාන්නෙන් තෙත් වෙන්නේ නැත. කියන්නේ අපි කියන්නේ ඊගෝ කියලා ඊගොයිස්ටික් view point එකකින් නැතුව එයාට බලන්න පුළුවන් මේ සිද්ධීන් දිහා. ඒ සිද්ධීන් නිසා මේ විවිධ අය මේ විදිවලට හැසිරෙන්නේ මේ කාරණා නිසා වෙන්න පුළුවන් කියලා එයාට දකින්න හැකියාවක් තියෙනවා. තමුන් ගැනත් එලෙසමයි. තමුන් වටේ ඉන්න සමාජිකයන් ගැනත් එලෙසමයි. ඒ කියන්නේ ඒ සිද්ධිය සමග ඒ පුද්ගලයා බුද්ධිමත් පුද්ගලයන් මේ මුහු වෙන්නේ නැහැ. සිද්ධිය ඇති සැටියෙන් දකිනවා. ඊට පස්සේ ඒ සිද්ධිය සමග ගැටෙන මිනිසුන්ව ඔවුන් ඒ පුද්ගලයන් දිහා බුද්ධිමත් පුද්ගලයා තුන්වෙනි පාර්ශයක් විදිහට බලන් ඉන්නවා. ඒ සිද්ධිය සහ පුද්ගලයන් එක්ක ඒගොල්ලෝ මුහු වෙන්න යන්නේ නැහැ. මේ රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක කෙනෙක්ගේ වැඩි වෙන්න compassionate dimension එක ඇති වෙනවා කියලා කියන මේ theory එකට අනුව. compassionate dimension කියලා කියන්නේ මොකක්ද? සිද්ධි ඇත්ත සැටියකට දකින්නකොට පුද්ගලයන් ඒ සිද්ධි වටා
හැසිරෙන හැටි දකිනකොට ඒ පුද්ගලයන් එලෙස ක්‍රියාත්මක වෙන්නේ මේ මේ හේතුන් නිසා කියලා දකිනකොට එයාට ඒ පුද්ගලයන් පිළිබඳ මැදිහත් භාවයකට පත් වෙන්න පුළුවන්. ඒ අය සමග ඇලෙන්නත් ගැටෙන්නත් යන්නේ නැහැ. මැදිහත් භාවයකින් යුතුව එයා කටයුතු කරන්න පුළුවන්. මේක අනිත් අය ගැන විතරක් නෙමෙයි. තමුන් ගැනත් එලෙසමයි. තමුන් ගැනත් තමුන්ගේ ක්‍රියාකාරීත්වය ගැනත් එයාට ඇත්තටම මේ තමුන්ටම අනුකම්පා කරගැනීමේ හැකියාවකුත් මැදිහත් භාවයකට පත්වීමේ හැකියාවකුත් තියෙනවා. ඒතන ලොකු එකපාර ලොකු පීඩනයක් හරි තරහක් හරි තමුන්ගේ පුද්ගලයෙක්ට ආවොත් යම්කිසි බුද්ධිමත් කෙනෙක්ට එයාට පුළුවන් ඒ ඇති වුණු ඒ හැඟීම ගැන තුන්වෙනි පාර්ශ්වයක් විදිහට තමුන් දිහාම බලලා මේ කාරණාව සිද්ධ වුණේ මෙලෙසයි මම මේකට තරහ ගන්න ඕනේ නැහැ කියලා නිමෙන්න හැකියාවක් තියෙනවා. එන්න පැහැදිලි නේද? ප්‍රධාන කාරණා තුනක් රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක තියෙන්න ඕනේ. මුලින්ම තියෙන්න ඕනේ අපි කියන කොග්නිටිව් ඩයිමෙන්ෂන් එක, ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව. දෙවැනි කාරණාව මේ සිද්ධීන් සහ පුද්ගලයන් ගැන වෙනස් කෝණයකින් තුන්වෙනි පාර්ශ්වයක් විදිහට බැලීමේ හැකියාව. ඊට පස්සේ මේ පුද්ගලයන් සහ සිද්ධීන් පිළිබඳ මේ තුන්වෙනි පාර්ශ්වයක් විදිහට දැකලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මධ්‍යස්ථ භාවයකට, එහෙම නැත්නම් සානුකම්පිත ආකාරයකට බැලීමේ හැකියාව බුද්ධිමත් බව කියලා අපිට අත්දකින්න පුළුවන්. මම මේකේ පල්ලෙහා ලින්ක්ස් දාන්නම්. ඔයගොල්ලන්ට මේ ගැන වැඩිදුර කියවීම සඳහා මේක අතිශය වැදගත්. තනි තනි වශයෙන් කියවලා තේරුම් ගන්න මේ විශේෂයෙන්ම මේ මානව විද්‍යාත්මක සංකල්පය ගැන. සරල උදාහරණයක් අරගෙන කියලා දෙන්නම්. හිතන්න බුද්ධිමත් පුද්ගලයෙක්ට වෙන කෙනෙක් ඇවිල්ලා චෝදනා කරනවා. බයිනවා කියලා හිතන්න. මහා වේගයෙන් බැනගෙන යනවා. එතන බුද්ධිමත් පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය 3 dimensional wisdom scale එකකින් කියලා දෙන්න. මුලින්ම කිව්වා cognitive dimension එක බුද්ධිමත් පුද්ගලයන්ගේ වර්ධනය වෙලා තියෙන කියලා. එතකොට අර පුද්ගලයේ බයිනකොට බුද්ධිමත් පුද්ගලයා වහාම බලන්නේ මේ පුද්ගලයා කියන දේ මොකක්ද? හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා. බයින ගමකට මෙයා මට බැනගෙන එන්න කියලා එකපාර අනිත් පැත්තට රිටර්න් එක දෙන්නේ නැහැ. කියන දේ මුලින්ම අහනවා. ඇති සැටියෙන් අවංක ලෙස තීරුම් ගැනීමේ දක්ෂතාවයත්ම තියෙන්න ඕන. අංක එක බුද්ධිමත් පුද්ගලයන්ගේ හැටි. දෙවනියට මේ කියන දේ මෙයා මේ තරහින් ඇයි මේ විදියට කියන්නේ? ඇයි මේ විදියට කෑ ගහගෙන එන්නේ? මේක මේ කියන මේ චෝදනාවට සමාන්තරවද මේ කෑ ගැහිම සිද්ධ වෙන්නේ? තර්ජනය කිද්ද වෙන්නේ කියන කාරණාව එයා හොයලා බලනවා. රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් මේ තමුන්ගේ මේ දැන් කරන චෝදනාවක් නේ කරන්නේ. මේ කරන චෝදනාවට ඇත්තටම තමුන්ගේ යම්කිසි වැරද්දක් තියෙනවද කියලා බුද්ධිමත් පුද්ගලයා ඒක මමත්වයෙන් ගන්නෙ නැතුව, මේ මිනිස්සයා මං කොහොමද මට බයින්නේ කියන මමත්වයට එන්නේ නැතුව එයාට පුළුවන් අර තුන්වෙනි පාර්ශ්වයක් විදියට තමුන්ගේ ක්‍රියාකාරීත්වය දකින්න. ඒ වගේම අර බයින කෙනාගේ ආවේගය ගැනත් එයාට ක්‍රියාකාරීත්වයක් යම්කිසි නිර්ණායකයක නිගමනයකට එයාට එන්න පුළුවන්. ඒකට කියනවා රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන්. තුන්වෙනියට එයා තේරුම් ගන්නවා මේ බයින කෙනා මේ බයින්නේ ඇත්තටම මේ තියෙන ආවේගය නිසා. ඒ වගේම එයා තේරුම් ගන්නවා එයාගේ අතින් යම්කිසි වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් ඒක සිදු වෙලා තියෙන්නේ තමුන්ගේ තියෙන යම්කිසි වැරද්දක් නිසා. ඒක නිසා තමුන්ටත් අර බයින කෙනාටත් සමාව දෙන්න සහ ඒ වගේම උපේක්ෂාවකට එන්න. අපි හැමෝම වැරදි කරන මිනිස්සු, අපි අතේ වැරදි තියෙන මිනිස්සු. ඒකින්ද මම නැවත බැනගෙන යන්න ඕනේ නැහැ කියන කාරණාව යාමනය කිරීමට බුද්ධිමත් පුද්ගලයාට හැකියාව තියෙනවා. අන්න අපි කිව්වා compassionate dimension. ඔයගලන්ට පැහැදිලි නේද? බලන්න මේ ලෝකේ අපි දැකලා තියෙන මේ වගේ මිනිස්සු. මේ ජීවිතේ බොහොම හිමින් යන මිනිස්සු. බිම බලාගෙන ඉන්න මේගොල්ලෝ ගොඩක්. ඒගොල්ලන්ට බැන්නත්, ඒගොල්ලන්ට චෝදනා කරත්, ඒගොල්ලන්ට මොන විදි අපහාස කරත් මේ මිනිස්සු එකපාර ඔයගලන්ට රිටර්න් එකක් දෙන්නේ නැහැ. ඒගොල්ල මුලින්ම හිස බිමට නමලා කල්පනා කරනවා මොකක්ද මේ කිව්වේ කියන කාරණා. නමුත් කවදාවත් තරහෙන් වචනයක් කියන්නේ නැහැ. මේ මිනිස්සු hina වෙලා ඉන්නේ. කොච්චර බාධක පීඩා ඒ ජීවිතයේ ඒගොල්ලන්ට තිබුණත් ඒගොල්ල බොහොම සතුටින් ආයාසයකින් තොරව ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරනවා. සෞර්ධේනි බුද්ධිමත් භාවය කියලා කියන්නේ මිනිහෙක්ට තමුන්ගේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම හැකියාව. ඒක හැකියාවක්. අන්න ඒක හරියි වැදගත්. නමුත් මේකේ තියෙන මේ 3 dimensional wisdom scale එකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ස්කේල් එකෙන් කියලා දෙන්නේ නැහැ කොහොමද බුද්ධිමත් භාවය ඇති කරගන්නේ කියලා. මම ඒක තමයි ඊළඟ පීවරේදී ඕගලන්ට
කියලා දෙන්නේ අද මේ වෙසක් පුන් පෝය දවස. අද මේ වෙසක් පුන් පෝය දවසේ මේ වැඩසටහනේ අවසාන කොටස බෞද්ධ දර්ශනවාදය ඇසුරෙන් කියලා දෙන්න. මම කලින් කිව්වා 3 dimensional wisdom scale එකේ කෙනෙක් බුද්ධිමත් වෙන ආකාරය පැහැදිලි කරන්නේ නැහැ. නමුත් සෞර්ධියනි මේ 3 dimensional wisdom scale එක එලෙසම අපිට මේ බෞද්ධ දර්ශනවාදය තුල හම්බ වෙනවා. අපි දැන් බෞද්ධයන් විදිහට මේක ගොඩාක් දෙනෙක් දන්නවා අතර කියනවා. නමුත් ඒක එලෙසයි කියලා දැක්කේ. මේ කොටස විශේෂයෙන් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ බෞද්ධ දර්ශනවාදය ගැන යම්කිසි පිළිගැනීමක් තියෙන අයට විතරයි. ඔබ ඒක පිළිගන්නේ නැත්නම් මේ කොටස ඔබට අදාළ නැහැ. වෙනත් අදහසක් දරනවා නම් ඇත්තනම මේ වෙලාවේ වීඩියෝ එකකින් අයින් වෙන්නත් පුළුවන් ඔයගලට. ඕගොල්ලෝ දන්නවා කරණීය මෙත් සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ යම්කිසි පුද්ගලයෙක් මේ වර්ධනය වීම සඳහා එයා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සඳහා විවිධ ගුණාංග හඳුන්වලා දීලා තියෙනවා. මේ ගුණාංග සියල්ලම ගත්තොත් සෞර්ධියනි එකින් එක ගත්තොත් ඕගොල්ලන්ට ඒක පැහැදිලිවම පේනවා. ඕගොල්ලන් විශ්ලේෂණය කරන්න. මේ මං කියන එක ගන්න එපා. ඕගොල්ලන්ම විශ්ලේෂණය කරලා ගන්න. පළමු ගුණාංග අපිට පැහැදිලිව පේනවා කොග්නිටිව් ස්කේල් එකට අදාළයි. දෙවැනි ගුණාංග අදාළ වෙනවා රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එකට. තුන්වැනි ගුණාංග අපිට පේනවා කම්පැෂනේට් ඩයිමෙන්ෂන් එකට අදාළ වෙන ආකාරය. දැන් මේක මේ කියන ගුණාංග එකිනෙක හරියටම ඒක කොග්නිටිව්ද කම්පැෂනේට්ද කියලා දාන්න බැරි අවස්ථා තියෙනවා. අතරමැදි අවස්ථා තියෙනවා. නමුත් මේ ඒ කියන රටාව අනුව පවා මේ සියලුම කාරණා එක දිගට පේනවා. දැන් මුලින්ම ගත්තොත් අපි දන්නවා සක්කෝ උජූච සූජූච. සක්කෝ කියලා කියන්නේ දක්ෂභාවය. මේ විවිධ කාරණා සිදු කිරීමට කෙනෙක්ගේ තියෙන දක්ෂභාවය. උජූච සූජූච කියලා කියන්නේ අවංකභාවය සහ විශේෂ අවංකභාවය. හරි, කෙනෙක් අවංකවම තමුන්ට මේ ඍජු බව සහ අවංකව ක්‍රියාත්මක වීමේ තියෙන හැකියාව. මේවා කොග්නිටිව් ඩයිමෙන්ෂන්. යමක් කිරීම සඳහා යමක් ඇත්ත ඇති සැටියෙන් තීරුම් ගැනීම සඳහා අවශ්‍ය වෙන ගුණාංග. ඊට පස්සේ රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක යටතේ සුවච බව, මුදු, අනතිමානි මේ සියලුම සංකල්ප රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක යටතේ ඉන්නේ. ඒත් සුවච කියලා කියන්නේ මොකක්ද? යම්කිසි කාරණාවක් වෙන කෙනෙක් කියනකොට ඒකට තරහ ගන්නෙ නැතුව ඒකට වාද කරගන්න යන්න ඒදී අහන්න පුළුවන්. කීකරුව ඒ දෙක අහනවා. මුදු කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයේ බොහොම මෘදුයි. හරි, රළු බවක් නැහැ. අනතිමානී කියලා කියන්නේ හරියටම ඕගලන්ට වෙනවා ඒ තමුන්ගේ අදහස් මාන්නකින් තොරව ගන්නෙ නැහැ. රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක. ඊට පස්සේ සන්තුෂ්සකෝච. ඊට පස්සේ සුබරෝච. මේ කියන සංකල්ප මොන යම්කිසි කෙනෙක්ව ඉතාම පහසුයි පුද්ගලයා සමග ගනුදෙනු කරන්න ලොකු ආයාසයක් දරන්න ඕනේ නැහැ. බුද්ධිමත් පුද්ගලයන්ගේ මේ රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක වර්ධනය වෙලා තියෙන නිසා යම්කිසි දෙයක් කිව්වහම ඒ කියන දේ දිහා ඇත්තටම ඉතාම පහසුවෙන් තමුන් ආයාසයක් දරනවා. ඒ දේ තේරුම් ගන්න රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක අපිට ওই විදිහට පේනවා. මේ අවසාන කොටසේ අපි පැහැදිලිවම පේනවා රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ හැටි. ඒ කියන්නේ තමුන්ටත් අනුන්ටත් හානියක් එහෙම නැත්නම් පීඩනයක් යොදන්නේ නැහැ. අපකිච්චෝ තමුන්ට වැඩි වැඩ පටව ගන්නෙ නැහැ. ඊට පස්සේ බොහොම සංසුන් බොහොම සැහැල්ලු ගතිපැවතුම් තියෙන්නේ. ඊට පස්සේ එයා විවිධ කුලයන් වලට ගිහිල්ලා ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙන්න ලගින්න වැඩිපුර මෙව වෙන්න යන්නේ නැහැ. එකතු වෙන්න යන්නේ නැහැ. මේක ධනාත්මක හෝ ඍණාත්මක ආයිරි. ඒ වගේම අවසානයේ කියනවා මේ බුද්ධිමතුන් විසින් නිග්‍රහ කරන කිසිම දෙයක් එයා කරන්න යන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කෙනෙක්? එයා කම්පැෂනේ ඩයිමෙන්ෂන් එක වර්ධනය කරගත්තු කෙනෙක්ට. ඉතින් සෞර්ධීනි තාම වැදගත් මාතෘකාවක්. ඉතින් ඕගොල්ලොත් මේක තවදුරටත් එක්ස්ප්ලෝ කරලා බලන්න මේ කාරණා එහෙමද එලෙසද කොහොම සිද්ධ වෙන්නේ කියලා. විශේෂම 3 dimensional wisdom scale එක වගේම මේ විවිධ දැන් මේ බෞද්ධ මේ එක කාරණා මම දැකලා තියෙන එකක් විතරයි මතු කරේ. ඉතින් දකින්න දැන් ඉතින් මම ආරාධනා කරනවා විශේෂයෙන්ම අද වගේ දවසක ඒක හොඳ අවස්ථාවක් වෙයි අරමුමක් ගන්න. ඉතින් අද අපි කතා කරේ කොහොමද බුද්ධිමත් වෙන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනවාදී ඇසුරෙනුත් යම්කිසි මාතෘකාවක් ගේන්න ලැබීම වාග්යක් විදිහට සැලකෙනවා. ඉතින් අපි මේ වගේ මාතෘකාවෙන් පස්සේ හමුවෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට.